हाय लामाई, कोहमदे ओक्कमलाट सुभदाव छ। ओन्न अपि अदत् तियनाव ओयालाट श्रीलंकावे प्रसिद्ध गम देखकट नाम हदिच्च विधिय। अपि पलविधियटम ओयालाट कियन्न यान्ने गणेवाल्पलट नाम हदिच्च विधिय। गणेवाल्पल कियन्ने अनुराधपुर दिस्त्रिक्केट अयिति गम। अतरम गणेवाल्पल कियन प्रदेशे जीवत् वेन अय दनगन हिटिये नैत्तम ओयालगे गामर नाम हदुवे कोहमद कियला मेन्न मे विधिहटयि जन प्रवादे ओयालगे गामर नाम हदिच्च विधिय संदहन वेन्ने। अत्तटम महासेन रजतुमा विसिन महाविहारे वेडवासय करपु भिक्षुन् वहन्सेला अतरि सिल्वत् नवु भिक्षुन् वहन्सेला महाविहारे पन्नला तियेनवा, ए कियन्ने एलवला दाला तियेनवा। इतिन मे एलवला दापु चीवरधारियो महाविहारेन पेनला गिहिल्ला हेंगिला तियेन्ने कैले। इतिन मे कैले कैलेट पेन गिय मे चीवरधारियो कोटस ए कैले अतुले अतरमां वेला तियेनवा। इतिन अतरम मे फलवाहरपु कोटस ए काले जीवत् वेच्च जनया समाजय विसिन हंदुन्नला तियेन्ने गणयन् कियला। ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ කැලේට ගිහිල්ලා අතරමං වුණාට පස්සේ මිනිසුන් විසින් ඒ කැලය හඳුන්වලා තියෙනවා ගණයන් වල්මත්තු ස්ථානය කියලා. ඉතින් මේ අදහස එන්න ඊට පස්සේ කාලයක් යද්දී එම ස්ථානය ගණේ වල් පොළ නමින් හඳුන්වන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගණයන් වල්මත්තු ස්ථානය ගණේ වල් පොළ ඊට පස්සේ ඒ කැලේ ඒ ආකාරයෙන් හඳුන්වන්න පුරුදු වෙලා ඊට පස්සේ ඒ ප්‍රදේශයම ඒ නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා, ගණේ වල්පොළ නම්. ඉතින් ඔය විදිහට තමයි ජන ප්‍රවාදයේ ගණේ වල්පොළට නම හැදිච්ච විදිය සඳහන් වෙන්නේ. හරි. අපි ඊළඟට ඔයාලට කියන්න යන්නේ ඌරගස් මන්සන්ධියට නම හැදිච්ච විදිය. ඌරගස් මන්සන්ධිය කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට අයිති ගමක්. එතන අපි අද උරගස් මන්සන්ධිය කියලා හඳුන්වන ප්‍රදේශයේ අසලින් ඇලක් ගලහගෙන ගිහිල්ලා තියෙනවා. ඒ ඇල ගලාගෙන ගිහිල්ලා නතර වෙන්නේ වෙන්තර ගඟින්ද. ඉතින් මේ ඇලට මෙහා පැත්තෙන් මේ ගමත් ඇලට එහා පැත්තෙන් කැලයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඔන්න එක දවසක් මේ ගඟ මේ ඇල හරහා ගහක් කඩාගෙන වැටිලා තියෙනවා. ඒ කියන්නේ ඒ ඇලේ එගොඩත් මෙගොඩත් යාවෙන විදිහට ගහ කඩාගෙන වැටිලා තියෙනවා. ඉතින් මේ වැටිච්ච ගහ මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච ජනතාව ඒ ගඟෙන් ඒ ඇලෙන් එගොඩ මෙගොඩ යන්න ඒ දණ්ඩක් කරගෙන තියෙනවා. ඉතින් මේ දසේ දණ්ඩ උපයෝගී කරගෙන මේ මිනිස්සු එහාට මෙහාට ගියා වගේම කැලේ හිටිය ඌරණුත් ඒ දසේ දණ්ඩ හරහා මේ ගමට එන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ හේතුවෙන් ඒ කාලේ ඒ ප්‍රදේශයේ වාසය කරපු ජනතාව ඒ ගස්සේ දණ්ඩ හඳුන්වලා තියෙන්නේ ඌරගහ කියලා. ඉතින් මේ ඒ දණ්ඩේ නම එතකොට ඌරගහ. ඊට පස්සේ කාලයක් යනකොට මේ ඇල ආශ්‍රිතවම ඒ ගමේ මන්සන්ධියක් තිබිලා තියෙනවා. ඒ මන්සන්ධිය හඳුන්වලා තියෙන්නේ ඌරගහ මන්සන්ධිය කියලා. ඉතින් මේ ඌරගහ මන්සන්ධිය තියෙන ප්‍රදේශයම ඊට පස්සේ තව කාලයක් යද්දී ඌරගහ මන්සන්ධිය නමින් ඒ ප්‍රදේශයම හඳුන්වලා දැන් එතකොට මේ වෙනකොට ජනවහරේ පහසුවට ඌරගස් මන්සන්ධිය නමින් ඒ ප්‍රදේශය හඳුන්වනවලු. ඔන්න ඔය විදිහට තමයි ඌරගස් මන්සන්ධියට නම හැදුනයි කියලා මං කියපු ජනප්‍රවාද කතාවල තියෙන්නේ. ඔයාලා ඔයිට වැඩිය වෙනස් ක්‍රමයක් අහලා තියෙනවා නම් මට කියලා එවන්න. හරි, එහෙනම් ඔන්න දැන් ගණේ වල් පොළයි උරගස් මන්සන්ධිය කියලා ගමේ ජීවත් වෙන අය ඔන්න දැන් දන්නවා ඔයාලගේ ගමට කොහොමද නම හැදුනේ කියලා. එහෙනම් ඊළඟ දවසේ ඔයගේ ලංකාවේ ප්‍රසිද්ධ ගම්වල නම් හොයාගෙන එන්න, නම් හැදුන හැටි හොයාගෙන එන්න. එහෙනම් අදට යනවා. හැමෝටම සුබ දවසක්. බයි.